හැමෝටම සුබ දවසක් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා තවත් ලස්සන දවසක් තමයි ඔයාලා මේ දකින්නේ අද ඉරිදා ගොඩාක් රස්නෙහිඳ උදෙම්ම මරීනා පැලවලට වතුර ටික දැම්මා ඊට පස්සේ මං ආවා උදේට කෑමක ලෑස්ති කරන්න अदेरिता निसा मटे हितुना पुंची वेना सक्करेला उदय कैमे का लैस्ती करान्ने मे विधि टे पांगे के मैदकोटे सा कपला इंकरेला इतने टे पित्तर दागता इटे पास मामे कतु करे स्पाम इटे पासे मामे दान ने लोनु कैरेट कोत्तमाली कोले මම හදාගත්තු සෑන්ඩ්විච් වලට අමතරව හස්බන්ඩ් කඩෙන් ගෙනාපු උදේ කෑමක් තිබුණා. ඒකත් එක තමයි බෙදාගෙන මේ අපි කන්න ලෑස්ති වෙන්නේ. ගොඩක් රසට තිබුණා මේ සෑන්ඩ්විච් එක. කඩෙන් ගෙනාපු අිතරු වුණා, ගෙදර හදපුවා ඉක්මනින්ම ඉවර වුණා. උදේට කෑම කාලා ඉවර වෙලා මං චුට්ටක් එළියට ආවා මගේ රෝස වගාව බලන්න. ගොඩක් අය කියලා තිබුණා රෝස මල් පිපුණට පස්සේ පෙන්වන්න කියලා. ඒ හින්දාම තමයි මට හිතුනේ ඔයාලට මේක පෙන්වන්න. බලන්නකෝ කොච්චර ලස්සනට මේ මල් පිපිලා තියෙනවද කියලා. මේක නම් පාට දෙකේ මලක්. රතු පාටයි කහ පාටයි වගේ තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ මල ගොඩක් ලොකුයි. සීත කාලෙට හිම වලින් යට වෙලා තියෙන මගේ මේ රෝස ගස් ටික රස්නේ කාලේ එනකොට ටික ටික දලු දාලා මේ විදියට කොළ ලස්සනට හැදිලා මලුත් පිපෙනවා බලන්නකො කොච්චර ලස්සනද කියලා සමහර ගස් වල තාම මල් පිපිලා නැහැ පොහොට්ටු විතරයි තියෙන්නේ මේ රෝස ගස් වලට කියලා මම විශේෂ පොහොරක් පාවිච්චි කරන්නේ නැහැ. ගෙදර පොහොර ಜಾති දෙකක්ම තියෙනවා. ඒ වුණාට මං ඒ දේවල් පාවිච්චි කරන්නෙම නැහැ. වතුර ටිකක් දානවා. ඊට අමතරව හාල් වතුර ගෙනල්ලා දානවා මම. ඉතින් මේ ටික තමයි විශේෂයෙන්ම මම කරන්නේ. වෙන කිසිම දෙයක් මං කරන්නේ නැහැ මගේ රෝස පැල වලට. අද ඉරිදා එළියට ගියාම ගෙදරට එන්න වෙන්නේ හවසටයි. ඉතින් මට හිතුණා යන්න කලින් කෑම ටික හදලා තියලා යන්න. අද මම චිකන් හાર્ට් ටිකක් උයා ගන්න තමයි හදන්නේ. ඉතින් ඒක මේ විදියට මම දෙකට කපා ගත්තා. කපාගෙන හොඳට හොදලා පිරිසිදු කරගත්තා. මීට කලින් මම චිකන් ගම්බිරිසට හදනවා දහලා තිබුණා. ඒ විදිහටම තමයි මේ චිකන් හાર્ට් එකත් මම හදාගන්නේ. ඉරිදට 11 12 වෙනකොට ගෙදරින් පිටත් වුණාම ආයේ ගෙදරට එන්නේ හවස 3 පහ වෙලා. ඇවිල්ලා ගෙනාපු දේවල් අස්පස් කරලා උයන්න ගියාම හරිම මහන්සි.
ඒහිඳම තමයි මට හිතුනේ උදේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා කරි ටික හදලා තියලා ගියා නම් ලේසියි කියලා. ඒහිඳම තමයි දඩිබිටි ගාලා මේ ටික හදන්නේ. මරීනට පරිප්පු ගන්න ඕනේ කියලා කිව්වා. ඒ හින්දම තමයි අල ටිකක් දාලා පරිප්පු ටිකක් හොයා ගන්න හිතුවේ. කරියක නම් හදලා ඉවරයි. මේ වගේ වෙනම වීදුරු භාජනයකට අයින් කරලා මම මේ ලෑස්ති වෙන්නේ උයපු භාජන ටිකත් හොදලා ස්පස් කරලා දාන්න. උයලා ස්පස් කරලා ඉවර වෙලා අපි මේ ලෑස්ති වෙන්නේ එළියට යන්න. අද නම් ගොඩාක් රස්නේ දවසක්. අද මරීනට එකහමාරට පන්ති තියෙනවා. ඒ නිසාම තමයි පන්ති ගෙනියන බෑග් එකත් එයා ලෑස්ති කරලා අරගෙන යන්නේ. සති දෙක තුනක් රිසයිකල් ෂොප් එකට මට එන්න බැරුව ගියා. ඒ නිසා ඔන්න අද ආවා මුලින්ම රිසයිකල් ෂොප් එකට. රිසයිකල් ෂොප් එකේ වීඩියෝ එක මීට කලින් මම දාලා තියෙන හින්දා එකින් එක මම වීඩියෝ කරන්න යන්නේ නැහැ. පොඩ්ඩක් වටේ ඔයාලට පෙන්වන්නම්. පුංචි දෙයක් ඔයාලට පෙන්වන්න කියලා මට හිතුණා. බලන්නකො මේ ටේබල් එක. මේක කීයක් කියලාද ඔයාලා හිතන්නේ? මෙච්චර ලස්සන ටේබල් එකේ ගාන දැක්කහම මට හරිම පුදුම හිතුණා. සෙන් එකක් තමයි උනේ. ඒ කියන්නේ ජපන් යෙන් වලින් 10යි. ඉතින් මේ යට තියෙන ටේබල් එක 1200 ගානක් මං හිතන විදියට හරිම ලස්සන ටේබල් දෙකක්. ඉතින් මෙච්චර අඩුවට මේ වගේ රිසයිකල් ෂොප් එකකින් තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඇඳුම් කඩේකට ආවා මරීනට පුංචි දෙයක් ගන්න. අද මරීනට ස්විමින් ඇඳුමක් ගන්න ඕනේ. ඉතින් මේ කඩේට ආවා ඒක බලන්න. මේ කඩේ ඒ ඇඳුම් තිබුණේ නැහැ. ඊට පස්සේ පුංචි රවුමක් ගිහිල්ලා ඒකත් එක්කම තව ළඟම කඩයක් තියෙනවා. ඒකටත් ගිහින් බලන්න කියලා හිතුණා. ළඟම තියෙන කඩේට ගිහින් බැලුවහම එතනත් ස්විමින් ඇඳුම් තිබුණේ නෑ මරීනාගේ සයිස් එකට. අන්තිමට ඊයොන් එකට ආවා. ඊයොන් එකේ නම් තියෙයි කියලා හිතාගෙන ආවා. ඒ වගේම ඇඳුමක් ගන්න පුළුවන් වුණා.
මරීනලගේ ඉස්කෝලේ දැන් ස්විමින් තියෙනවා. ටික ටික රස්නේ තියෙන හින්දා ස්විමින් පටන් ගත්තා. මරීනා පළවෙනි වසරේ ගියාට පස්සේ එකපාරක්වත් ස්විමින් තිබුණේ නැහැ. කොරෝනා ප්‍රශ්නේ හින්දා අවුරුදු 3ක්ම ස්විමින් නවත්තලා තිබුණේ. මේ අවුරුද්දේ ඉඳලා ආයෙත් ස්විමින් පටන් ගන්නවා කියලා ස්විමින් ඇඳුමක් අරගන්න කියලා අම්මලාට දැනුම් දීලා තිබුණා ඉස්කෝලෙන්. මරීනා ඉන්නේ 4 වසරේනේ. එයත් පළවෙනි වතාවට තමයි මේ ස්විමින් කරන්න යන්නේ. එයා නම් ගොඩක් ආසාවෙන් ඉන්නේ. මම මේ ඇඳුම තමයි මරීනට තෝරගත්තේ. මම මේ ඇඳුම තෝරනකොට මරීනා පන්ති ගිහින් හිටියේ. මායි හස්බන්ඩුයි තමයි මරීනට ඇඳුම ගන්න ආවේ. ඊට පස්සේ ඉයොන් එක ඇතුළෙම සිය ෂොප් එකක් තියෙනවා. එතනවත් ගිල්ලා පුංචි රවුමක් දාලා එතන වාඩි වෙලා ඉන්න තැනක් තියෙනවා. එතන වාඩි වෙලා හිටිය මායි හස්බන්ඩුයි මරීනා එනකන්. ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා මායි හස්බන්ඩුයි ආවා ලන්ච් එක ගන්න. මැක් එකෙන් තමයි අද ලන්ච් එක ගත්තේ. මරීනා පන්ති ගින් එන්න කලින් ලන්ච් එක අරන් තියන්න කියලා හිතුණා. මරීනට මම පන්ති යන්න කලින් කිව්වා මේ හරිය තමයි ඉන්නේ කියලා. පන්ති ඉවර වුණාම කෙලින්ම මෙතනට එන්න කියලා එයාට කියලා තමයි අපි දෙන්න මෙතනට ආවේ. මරීනත් පන්ති ඉවර වෙලා කෙලින්ම එතනට ආවා. එයත් බඩගින්නේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද වෙලාව 2ක් පහුවෙච්ච හින්දා. දවල්ට කෑම එක කාලා අපි කෙලින්ම ආවා ඩයිසෝ එකට. මට ඩයිසෝ එකේ පුංචි පුංචි දේවල් ටිකක් ගන්න තිබුණා. ඉතින් මේ ටික අරගෙන කෙලින්ම යන්නේ උයන් ඕන කරන බඩු ටික ගන්නයි. මේ හැම වැඩක්ම ඉවර කරගෙන ගෙදර එනකොට හොඳටම අවස් වුණා. මේ නිසාම තමයි මම උයලා තියලා ගියේ. මොකද ඇවිල්ලා උයන්න හරිම මහන්සි නිසා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ රැට පත් එකක් හදාගන්න. ගී බතක් තමයි හදාගන්න ඉතුවේ. උදේ සෑන්ඩ්විච් එකට කපාගත්තු එළවලු වලින් ලූණු ටිකක් ඉතුරු වෙලා තිබ්බා. ඒකත් දාලම තෙම්පරාදු කරගත්තා. බත් එක ඉදුණට පස්සේ මම මේ කුරුඳු පොතු කරඹනැටි ටික අයින් කරලා උදේ සෑන්ඩ්විච් එකට දාලා ඉතුරු වෙච්ච කොත්තමල්ලි කොළ ටිකයි කැරට් එකයි මේ විදිහට දාලා කලවම් කරලා විනාඩි 5ක් වගේ මම මේ බත් එක වහලා තියෙනවා. මේ ටික මම බත් එකට දාගත්තේ මොකද මේක අනිවාර්යයෙන්ම විසික් කරන්න වෙනවා. අපරාදේ හින්දා තමයි බත් එකට දාලා කලවම් කරගත්තේ. කැරට් එක අමුෙන් දැම්මට ඒක පොඩියට කපපු හින්දා විනාඩි 5ක් වගේ වහලා තියෙනකොට රස්නෙට කැරට් එක හොඳටම තැඹිලා තිබුණා. ඉතින් මේ විදිහට බත් එක කලවම් කරලා ගත්තාම පාටත් ලස්සනට තිබුණා. මගේ එළවලු වගාවෙන් සලාද කොළ ටිකකුත් මරීනා අරගෙන ආවා. අපි මේ රෑට කෑම එක කන්න යන්නේ සාලේ. ඉතින් අද ෆිල්ම් එකක් බලන ගමන් තමයි කෑම එක ගන්න හිතුවේ.
සාමාන්‍යයෙන් නිවාඩු දවසට ඉඳලා හිටලා මේ විදියට අපි සාලේ තමයි කෑම කන්නේ. ඉතින් අද මගේ බිසි දවස මේ විදිහට තමයි කත වුනේ. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.